ලදනාටම තෙරුවන් සරණයි ඔන්නාදත් ප්‍රතිශතපාඩමි තවත් වළුමකට යිස දනාවෙන් ඉතින්ගේ සතිය සාගච්චා කලා ප්‍රතිශතපාඩමේ මූලික පාඩම්වල මූලික අඩිතාලමේ එම ැත මූලික පාඩන් කොටස්වල අවස්ථා දෙකා නවත් මකව්වා මේක කතා කරන්න තියනවා ගිසති මතක් කලා තවත් කොටස් දෙගක් අපට මූලිකව කතා කරන්න තීරුම්. ඉති මේ මූලික කොටස් හතර කතාගලයින් පසුවවා අපට පුළුවන් ප්‍රතිශත පාඩමය තියෙන්නවු ගැටලු විසඳගන්න. ඉති මේ මූලික කොටස් හතරින් අපට බොහෝවිට වැදගත්වෙන්නේ කොටස් තුනක් විතරයි ගියස් සතිය අපිසාගච්ඡා කල ප්‍රතිශ්ශත භාගයක් කිරීම කියන එකට ගොඩක්ම අවතිගරණ වෙන්න නැහැ. නමුත් අනික්කොඩස් නයම් ගොඩක් වශයෙන් අපට වැදගත්වෙනවා මේ ප්‍රතිශ්ත පාඩමට. ඉතින් එහෙනම් අපි සාගච්ඡා කරමු මොකක් අපට ඊළඟට තියෙන පාඩම් කොටස කියලා. එන මුලින්ම අපට පලවෙනි අවස්ථාවේදී භාගයක් ප්‍රතිශාතයක් කිරීම ප්‍රතිශතයක් භාගයක් කිරීම. ඊට පස්සේ වන තුන්ගෙන අදියරේ දයෙනවා සංක්‍යාවකින් ප්‍රතිශත අගයක් ගණනය කිරීම. ප්‍රතිශත ගනිත ගැටලු දිහා ධනය කරයින් පස්සේ බහුල වශයෙන් තියන අවස්ථාවත්තමයි මේක. මොකක්ද සංඛ්‍යාවකින් ප්‍රතිශතාගයක් ගණනය කිරීම. මේ අප ප්‍රායෝගිකවත් පහුල වශයෙන් යෙදෙනවා. බහුල වශයෙන් යෙදන ප්‍රායෝගිකවත්. කඩපිලට ගිය හම බැංකු කටයුතුවලද මේක දක්නට ලැබෙනවා. සමහර තැන්ගට අපට තියෙනවා විවිධ නම් වලින්. විවිධ නම්වලින් අපට වෙළඳ පොලට ගැයිම් පස්සේ බඩුබාඩුවාන්ට බිලදීගන්න ගෑයින් පස්සේ මිලාඩු කලාගේ න ව සිට දයිකින් අඩු කලා නො ේට විසකින් අඩු කලා න ඔන්න ඕොගේ තැන්වලි මේක යොදාගන්න බෝම වැදගත්වෙනවා. ඉතින් උදාහරණයකින්ම මේක කතාකලෝතින්. ඔොන පලවෙනි උදාහරණයක් වශයෙන් මංගත්තවොතින්. රුපියාල් පන්සියයෙන් සියයට අටක් කොපමොනද. ඔන අපට ප්‍රායෝගිකව, රපියල් පන්සිීය එන පන්දහා සිංස්ර. රුපියල් පන්දහසෙන් සියටටක් ප්‍රායෝගිකව ලැබෙන අවස්ථාව දැන්මං උදාහරණයක් වශයෙන් මංක වනන්නේ කඩ පිලට ගේහම මනතම් බැකෝට ගේහම මරැ වෙනත් තැනට ගේ හම මේක දක්නට ලැබෙනවාන් හරන මේක දක්නට ලැබෙනවා අ අපි බහුල වශයෙන් අර. ප ැල් ප රනවා ිලද න්ගේ පස්සේ මේ ප කඩුල්ල හන් කල ති නවා මිලාඩු කලා කියනම කතන්දරයක් කියකිවන අ නේගේ වගේ ගනිත ගැටළුවක් නේද. ඒ මිලෙෙන් සේට අට කඩු කරා සේට දහයක් අඩු කරනවා සට අත ලියක් අඩු කනවා මෙදිර කියනවා. අ ඉග්‍රීසි වචනයක්කව ති න සේල් 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 කියල හලා. ඉතින් අන්න ඒගේ වෙලාවගේ අපට ගණනය කරගන්න පුළුව මේ ගැන අවබෝධයක් තියනවනම්. වෙළඳහිමේ අපි රවට නවන අප පුළුවන්ේකේ දැගන්න රගේ දැනගන පට ත රන්න පුළුවන් ත ර අපි රවටනවාද ැදක දරගන්න පුළුව ැත ට පුුවන්ක ප්‍රමාණත්මකාගේ අඳුරගන්න එකක කොච්චර අපට ඩුරනවා ද කිය දැග අවබෝධයක් ඇතිකරගන්න පුළුවන් ඉති මේ ගනිත ගැල රෝකගේ ගොඩක්. ඉතින් එහෙනම් බලවවේ රුපියල් පන්දහසෙන් සේටට ඉතින් පන්දහසම නේ ඉතින්ඒක තැන්ගවල එකකාා ග නවා. ටත්නමේද සමාර් දැංවල විධාගයන් එනවා ඉතින් බලුවම අප හිනම කොහොමද ගනිත ගැටලුවක්ක් සම්බන්ධ කරගන්න කියලා. රුපියල් පන්දහසෙන් සේටටක් උ මං අල්න්න යන්නත් එක්ම ගත්තා. රුපියල් පන්දහසෙන් සේටටක්. මෙ අල්න්න එන්න අපි තුනශ්‍රේණී දීගෙන ගත්තා මේ අල්නයන්න විශේෂිත වූ ගනිතකර්මයක් කියලා. එම අල්න්න එනෙන් කියන්නේ ගුණ කිරීම කියන ගනිත කරම. එහෙෙනම් ම මේ විදිර ලියාගත්තවොත්. රුපියල් පන්දහස, අල්නායන්නට ගුණ කිරීම. මේ සියට අට සාකච්ඡා කරලා ම පලවෙනි පාඩම්වලදී පලවෙනි අ මේ අඩිතාලම සකස් කිරීමේදී. දෙවිනි කොට සිද අර සියයට අට කොහොමද භාගයක් බවට පරිවර්තනය වෙන කියන එක කතා කලා. ඒකට කියන ෝපි සියයෙන් අට කියලා. සියට අට කියන්නේ සියෙන් අට. ඉතින් එහෙනම්. මේ කසුල්ලු කරන්න අපට ගනිත කර්මය ගුණ කිරීම කියන ගනිත කර්මයට අනුව අපට පුළුවන් ලවේසා හරේතිීන සාධක ඉවත් කරන්න. මෙ සාධක ඉත්කනකොට හරි වැදගත් මේ බිින්දු. අපට පුළුවන් බිඳු අයින් කිරීම කරන්න. ඉති එනම් මේ සයෙන් බිදු දෙකක් අයින් කරනවා ඒක සියයෙන් බෙදීම. එනම් පන්දායනු බිදු දෙකක් අයින් කරනවා සියෙන් බෙදවා හසමාන එනං. පන්දහස පනහ බවට පත් වෙලා සිය ඒක බෞට පත් වෙලා මේක කියන්නේ හරේයට නාකයක්කික නොසලකකා හරින පුලළුවන් දැම් පනහෙවාටක් ගන්නවා. ඒනම් පණහේවාටක් කියෙක යද්ද රපියල් හාරසිය. ඒනම් පන්දහසෙන් සේට අටක් කියන්නේ රුපියල් හාරසිය. අපිතුම්කා තිබුණ කියල කොහේ හරි තැනක ස්ථාපිත වෙලාපිතුමු වෙනද පොලේ තිබුණ කියලා පන්දහසක බාණ්ඩයක්. ඒ බාණ්ඩේ ඊට උඩින් හරි කොහෙ හරි සඳහන් කලා තිබුණ කියන සට අටක් මිලාඩු කරනු ලැබේ කියලා අන්න එහෙනම් අපට අවබෝධ වෙනවා මොකක්ද රූපියල් පන්දාසිෙන් හාරසීයක් අඩු කරලා ඒ අඩු කරලා එන ගානට මේ බාන්්ඩ මිලිදීගන්න පුළුවන් කියනන්නේ එකතකොට පන්දාහයෙන් හාසියක් අඩු කරලා අපට පුළුවන් හාරදා සයිසයකටඒ බාන්්ඩ මිලදී ගන්නවා කියලා හදා ගන්න නේද. තුර පසුවේ ගැත කරු හදගන්න ත ගැත කරල බල ොද. බාණ්ඩයක මිල රුපියල් පන්දහසක් ලෙස ලකුණු කර තිබුණි විකිනීමේදී ඉන්සිේට දහයක වටටමක් ඔන්න වචන වට්ටමක්, වටටමක් යන්නම ගද. මිල අඩුකිරීමක් කළේය වටට මුදෙල කොපම ධර්ම කිව්ුවනි දැඟව කතන්දර. ඔන්න පන්දාහයම ලකුණු කල ති නොසියේයට දහය අඩුුවල් වෙල අටක්නේ දායක් ම අඩු කලා. කලින් ගනිත ගැටලුවෝ වගේම කලින් ගනිත ගැටලුව වගේම ඔන්න මම මේ විදියට ලියනවා. රුපියාල් පන්දහසිෙන් අන්න යන්න අ දාලා සියට දහය. ඉතින් මේ දෙක පරිවර්තනය කරගන්න පුළුවන් අල්න යන්නයි සේට දහය අපට පුළුවන් එන්න මේ විදිර ලියන්. රුපියාල් පන්දහස ගුණ කිරීම සියයිෙන් දහය. ඔන්න ඉතින් එහෙනම් සේබිදු දෙකයි සිය බින්දු අයි දහයි බිින්දුුව අයි අයිං කරන්න පුළුවන්. නේද. සිය බිදු දේකට, ැබිදුද ගයි කරන්න ලේ මකලගේ න්න දැම මෙහම අයි කරන්න පුළුවන් හයි බිඳදුවයි සේ බිඳදට පුළුවන් ඉවත් කරගන්න. එනන් තවතියනවා සෙන් බිින්දුවක් ිතුරු වෙලා ඒ බිඳුවට පන්දායෙන් බිඳක් කයිකන මෙිහිමත් කරන්න පුළුවන්. ඉතින් අපට බොහම පහසවිදැ ගරිත කරලු පන්සේවේ එකක් විල. හේ තින පපනො සල් කාරන්න ලුව උතේ රපියාල් පන්සසිය ඒනං බාන්්ඩයෙන් කොච්චර මිලක් අඩු කලාද අරලා ලබල් කරල තිනෙම තන් සඳහන් කරල තින මුදලෙන් අපට කිය කඩු කලාද රුපියල් පන්සියක් කඩු කලා. අඩු කල මිලහන්නේ වටටම් මුදල විතරා අපගහන්න අපෙන් හන්න නෑ කියක ගන්න පුළුවන්ද කියල හ ගුණන හම පටේ ත්තේ න පුලුවන් පන්දාහෙන් පන්සිීය කඩු කල ආදදාස් පන්සිීකල උත්තරලයා ගන්න පුලුව ත ග ත ලොබල. එක්තරා බැංකුවක මුදල් තැම්පත් කළ අයෙකුට වසරක් අවසානයේ බැංකු ගිණුමේ ඇති මුදලින් සියයට පහක පොලියක් ඔන්න වච්චනයක් කාව තවත්. අර කලින් එක දී වට්ටමක් දැම්මකින් පොලියක් මේ පොලියක් කියනෙක පොිය කියනෙ පි ගෙනගත් නුශ්‍රේ ීතිනේ ද මොකක්දේ ඩිපුමුද වැඩිපුර මුදලා. ගෙනුමේ තියෙන ගානට වඩ වැඩ ගානත් දෙන නේ ඒක සාමානයෙන් අපි දන්න දෙයක්න ලබාදයි. එක්තරා වසරකද ගෙනුමේ. මුදල එක්තර අවුරද්ධක් අපි අධින කරනකොට අවරුද්ධ මුලදී තිබිලා රුපියල් විසිදහසක්. විසිදහසත් තිබිලා. එම මුදල සඳහා ලබාදුන් පොලි මුදල විතරක් හනෝ පොලි මුදල අර වැඩිපුර මුදල හනවා. එහම් මොකක්ද වැඩිපුර මුදලක කියන්නේ රුපියල් විසිදාහෙන් සියයට පහක්. විසිදාහෙන් සියයට පහක්. ඔන්න බලන්නො ලියේ හැඩි. ඔන්න නැවතා තල්නයන්න සියට පහ කියන. ඒල් දෙක එන අපිදන්නට ඒක භාවිතා කරුම් අල්ලනට ගුණ කිැරීම සේට පහට සියයෙන් පහ ආන දැම්පුලුවන් සියයෙන් බිදු විසිදාහෙම් බිින්දු දෙකයි අයින්කර. ඉවත් කළ දාන. ඉවත් කළ දැම්පයිම් පස්සේ විසිදාහ දෙසය බවට පත්වෙනවා සය බවට පත් නවා එක වැක්න ි නොස්සල හරි හරය. එනං දෙසිය ඒවා පහක් අපට එනවා එනම් දෙසිිය ඒවා පහක් යනෙ රුපියල් දාහක්. ආන්න එහෙනම් අවුරුද්දක් ගෙවිල යන තැන බැංකුවෙන් අපට දෙනවා අර විසිදාහ තැන්පත් කළ හේතුවට පොලියක් දෙනවා වැඩිපුර මුදලක් දෙවා අප හිත සතුටු කරන්න රුපියල් දාහ එහන දැගිනුේ විශේක්දදාහත්ති වන ඉතින් අපට සතුටුවිේ ඒක නිසාපිමී ගිනුේ මුදල් පවත්වාගෙනයනවා අපට වැඩිපුුර සල්ල දෙන නිසා ේද. ඔන්න තව ගැනිත ගැඩලුවක් අධ්‍යනය කරන්න. අප ගැටුලියක් අධිනය කරන්න පුළුවන් අප ඒළඟ පාඩමත් අපි ොඩ්ඩක් අවධානයම කොරුම හතරවෙනි අඩිතාලම වශයෙන් තියෙන්නේ සංඛ්‍යාවකින් ප්‍රතිශත අගයක් දුන්විට එම සංක්‍යාව හොයා ගැඩි කොහොමද කියල්. ඒක න්න අර කලින් අපි දැන් ඉගෙනගත්ත කොටසේ ආපස්සට පැමිණම්. සංක්‍යාවේ ප්‍රතිශතාගේ දෙනවා අපි හොයමු සංක්‍යාව ආපස්සට එවා. ගනිත රල ි ගොඩක් කල් ගනි ගැට නද හරි හෙනම් බලමු නු උදාහරණයක් න්දනවා මොකද උදාහරණය මුදලකින් සේට විශ්සක අගය රුපියල් හයිසිීයි සට විස්ස තමයි හයිසි මුදලහයන් මුළු මුදලෝ ය මේක අපි අර පහුගේ වාන ේද අදින කරු කොටසන්න ේද ලමු ැ කරගන්නිකහොද කියල නේද ර මුදලින් සේට විස්සක් හයයි මුදලින් සේට විස්සක් හයිසිීයි නමුදලින් සේට විස්සක් හැසීයනං සියට එකක් හොයාගන්න පුළුවන්න අපට කෝමද සට එකක් හොයාගන්න. එහෙනම් හයසියේය බෙදාහරිනවා හයසියේ බෙදාහරිනවා කියකටද විශ්සකට විස්කට ෙදාරනෝයි ත කොට පට සසිේට එකක් අතුරගන්න පුළන් අපිනෙකට ඒකීය ප්‍රතිශතය. ඒ ප්‍රතිශතය අන්තුරගත්තා. ඔන්න ඔන්නන් ඉතිං අවශච කෙනෙකුට ඔන්නන් හැසියේ විස්සයෙන් බෙදදාලා උත්තරේ ගන්න පුළුවන්. ඒ උත්තරයේ අපට පුළුවන්. සියයෙන් ගුණ කිරීම. සංකියාව කියල කියන්නේ අන්න සිය අවස්ථාව. සංකියාව කියන්නේ සියක අවස්ථාව. ඒක නිසා ඒක ගුණ කරනවා මුදල හොයාගන්න. හයසියේ බෙදීම විස්්ව මංගේ එහෙම මාරගෙන තියෙනවා කැමතිනං බෙදලගන්න කිසි ගැටලුවක් නෑ ගුණ කරනවයෙන් න්න මන් දැම් බෙදනවා ැකොහො මන්බෙදන්නේ. බිදුවට බින්දුවක්යි කරන ඕනමට හයිේෙන් බින්ද න අයිකරන බ මොන සේෙන්ගයිංක. බස මට දෙවරච්චක්කර දැ පේන. කොන දෙවරච්චකරය පේන දෙකට දෙකේවයිකයි. හය සියයට දෙකේ ගොඩවල් තුන් සියයයිනේද හයට දෙකේවත් තුනයි බිදු දෙකහෙ ම එක් නිසා තුන් සියය. අන්න තුන් සිය වද හයක් අරිලේසි. තුන් සියය දාහයක් යන අට බින්දුුක් දාගන්නක විතරයි ගරන්න තියෙන තුන්සිේයට නෑ දන ත්තරේ තුන්දයි. අන්න එහෙනම් මුදල. තුන්දහසක් බවට පත්වන හොඳයි ඔන්න දෙම්මම් උදාහරණයක් කළ අපි තවත් උදාහරණකට යමු බලන්න හිනං උදාහරණයකට යමු ඒ උදාහරණයට යන්න මත්තින් අපි අර කලින් ගනිද ගැටලුව වෙනත් ක්‍රමයකටත් හදල එමක බල කොමද කරණකෙන් බල මුදලකින් සියට විස්්සකාගේ රුපියල් හයසිය නම් එම මුදල සොයන් එම මුදල සොයන්න ඒක වෙන ක්‍රමයකට කලින් ක්‍රමේට වෙනස් වූ ක්‍රමයක් ඉති මේ ක්‍රමේ පොඩ්ක් සවධාරනව හගැ ඉන්න හොඳින් මේ නොතේරෙන් අවකාශයේ තියෙනවා මොක දර්කට වඩා ටික් අමාරු නිසා. නමුත් ඒක නොතේරු යිකල ැඩලුවක්රගවශන මක ධර්කරමේ තියන පැදිලි ක්‍රමය ඒක කිය කරමේ හදාගත්තා ග හදාගනක පහසු යකරේ ඉති බල මේ කත් මකදම මේ යෙනකි. මම මේ මුදල රුපියල් එක්ස් කියලගන්න නොමකක්ද අර ආරම්බේදී පැහැදිලි කරන මුදල. නොදන්න නිසා එයාට වටිනාකමද දෙනෝ එක් කියලා අපි කියකට වීජය පදයක් කියලා. ඒ වීජය පදේ වටිනාකම හොයාගන්න එක තමයි අපි දැන් කරන්නේ. එතකොට ඒ මුදල එක්වෙනකොට අපට මෙහෙම ලියන්න පුළුවන්නේ එක් කියන මුදලෙන් සියයට විශ්‍යක් හයසිීයයි කියලා ලියන්න පුළුවන් ඔන්න ඕකට කියන අපි සමීකරණය කියලා. මේ අපිදකශයේී තුනශේ ීද අධ්‍යනය කරලා තියෙන්නේ එකයිම මේ එක මෙතට ගත්ත. දින කරපු නිසා නැවත මතක් කිරීමක් වශයනුත් මේ පාඩම වෙනත්ක්‍රමේකට අවදායනය කිරීමට හරි වැදගත්යනවා. එනම් X ගුණ කිරීම අ Xක් ගෙන් කියන අල්ලා එන්නට ගුණ කිරීම සියයට විශ් තියෙනවා එතකොට මෙන්න මේ සියයට විශ්ස කියන සමීකරණයක් නිසා මෙආවාපි සමීකරණය දකුණු පැත්තට ගෙනයනවා මොකද එක්ො උත්තරේ ලබා ගන්න නම් Xක් තනිවෙන්ඩෝ Xක් තනිවීම හේතුවෙන් ියට විස්සාපට අරංයන්න වෙනවා දකුණු පසට. මෙන මේ දකුණු පසට ගෙනියනකොට අපීගෙන ගත්තා මොකක්ද වෙන්නේ. අර පේන්න තියෙනවා එක් ගුණ කිරීම සියයට විස්ස කියලා අන්නේ ගුණකිරීම ලකුණ විරුද්ධ ගනිතර්මයබවට පරිවර්ධනය වෙන විරුද්ධ ගනිත කර්මය වට පරිවර්තයන ඒක යන්නේ බෙදීම සියයට විස්ස වෙනවා. මෙන මේ බෙදීම සියයට විස් අපට සියෙන් විස්ස කියලා ලියන්න පුළුවන්න්නේ සියයට විස ගැනසි එහෙන් විස්සන. දෙකශයෙන්යේ පාඩමකද අප ඉගෙන ගත්තා භාග ගුණ කරන්න මේ ගුණකිරීම වෙනුවට අප ගුණ්‍යන ප්‍රතිලෝමය කියල එකක් නිර්මාණය කරගත්තා. ගුණ කිරීම කරනකොට. හරණ ප්‍රතිලෝමය බවට පත්වෙනවා බෙදීම. එනම් බෙදීම ගුණ කිරීම වෙනවා. අර භාගය පරස්පරය වෙන පරස්රේ ගැන උඩ යට මාරුුවෙන මේ උඩ යට මාරුවෙනකොට විස්සෙන් සය වෙන. දැම්පුලුවන් ගුණ කරන්න පහස වී. ඔන්නහෙනම් බිඳදුර ිඳදුව කැපුවා. දැම් පුළුවනනි දෙවරච්ච කරයේ බල දෙකේ වයකයි හයිසියට දෙකේවා කලින් වගේම තුන් සයේ. දැන්තුන් සයේ අදාහයක් තුන්දහස අර කලින් උත්තරේම අපට පැමිණිය. අරේ මේ ක්‍රමවේදේ පහසුනම් මේ ක්‍රමවේද කරන්න පුළුවන් මං කලින්ගේයාදුන්නු ක්‍රමේදේ පහසුනම් කලින්ගේයාදු ක්‍රමවේද හදන්න පුළුවන් ඇැබැ මේක සියත්වනවා අපට පාඩන් දෙකක් අදීනේ වෙන පඩ කන තුන්. ාගාඩමතුල්ලට ටඩෙනවා සමී කරණ පාඩමතුලට ටනවා. එනිසා මේ කර හදාන්න පුළුවන් වඩාහොඳයි මොකද පාඩන් දෙක අවධනය යෙන නිසානම කලින් ගැනිත කරලු පහසේ මේකට වඩ පහසුේ එන අපි අනිතවදානයමු කරම ගනිත ගැටලුවකට. අම්මා වෙළඳපොල්ලට ගොස්, රුපියල් අටසේයක් වටිනා ආටසීයක් වියදම් කර එල්ලවලු මිලදීගත්තා. එ දල රැගෙනගිය මුලින් ඕන රුපියල් අටසියක් වියදං කල ගත්තට උක් කොම සල්ි වියද ක ගත නෑ අතේති විච්ච මුදල සේර විද කල නෑ විදන් කලි කොච්ච සියයට දහයයි. අට සී කියන සියයට දහයයි. පැහදිලින එකන සියට දහයයි. වෙළඳ පොලට රැගෙන ගිය කියී අදද කියලා හනෝ. එහෙනම් අපට දැම් පැහැදිලේ අම්මා රැගෙනගිය මුදලින් සියට දහයක් අටසීයයි කියන එක. අම්මා රැගෙන ගිය මුදලින් සියයට දහයක් අට සියයයි. එහෙනම් සියයට එකක් හොයන්න පුළුවන්න්නේ සයට එකක් හොයාගන්න පුළුවන් මොගත කරන්නේ අට සයේ දහයට බෙදෙනවා. අට සයේ දහයට බෙදෙනවා. එහෙනම් රැගෙන ගිය මුදල සයට සීයයි එනන් සියයට සීයක් හොයාගන්න අපි කරන්නේ සියයෙන් ගුණ කරනවා. අන්නර අට සයේබෙදීම දහය බෙදල ගන්නත් පුළුවන් මෙතන දිබදැන්න පුළුවන් ොුම මෙ මේ පල්ලහ අටරන්තම එක බෙදන්නේ ඔන්න බිදුවට බින්දුවක් නිදහස් කලා. දැන්තීනවා අට සයේව දහයක් රෘපියල්. අට දහසයි අම්මා රංගහිලති ඉන්නන්නේ රුපියල් අට දාහක්තමයි වෙළඳ පොලට යනකොට. ඔන්න ඉතින් හෙන තව පන් බලමු ගනිත ගැටළුවක් පන්තිකාමරයක සිටින පිරිමි ලමුන් ගණන විශසකී එම ළමුන් ගණන පන්තියේ සිටි මුළු ළමුන්ගෙන් සියට හතලිහයි. මුළු ලමුන්ගෙන් සියට හතලියයි. පන්තියේ සිටි මුළු ළමුන් ගණන කීයද. මකද මේ කීවන්නේ පන්තිකාමරේ හිිය අරු පිරිමිලාමයි. විස්සා එම ලමුන් ගගන පන්තියේ සිටි මුළු ළමුන්ගේෙන් සියයට හතලියයි. ඒනන් දැම් පැහැදිලි පන්තියේ සිට ළමුන්ගෙන් සියට හතලියක් විශ්යි කියනෙක. ඒනන් සයට කකොයා ගන්න පුළුවන්න්නේ. විස්්ස බෙදනවා හතලිෙෙන් ගොන වැැදගත්. විස්සයි හතලිහෙන් බෙදනති. විස්්ස හත ලිහෙෙන් බෙදන දීන. විස්සට හතලිකුටවල් නැනි අන්නේ එකයි මං අර මේ ආකෘතිය දිගටම අරගෙනාවේ. ඒදාගන්න නැතුව ඒකයි මන් මේකම මෙහම මාර්ගෙන්ෙනයි මේමගේ තැන් තියෙන්න්න පුළුවන් ඒක නිසා සියට සීියක් හොයාගන්න අපි මකද කරන්නේ සියෙන් ගුණ කරන. ඔන්න දැම් පුළුවන් බින්ඳුවට බිඳුව අයින් කරලා. දැම් පුළුවන් හතරේ ගොඩුවල් අදදිනය කරන්න ඔන්න හතර ගොඩල් හතරට එකයි විස්සට හතරේ ගොඩවල් පහයි. විසරතරය ගොඩල් පහයි ඔන්න හරේ එකක් වුණා දැන්ගුණ කරගන්න. පහේ ඒවා දහයක් පන හොඳයි. ඔන්න මන් දැන් කතා කලාා මූලික එකන ප්‍රතිශතවල මූලි කොටස් මන් දැන් කතා කරලා අවසානයගේ සතිය කොටස් දෙගක් කතා කලා ඔන්න මේ සතියේ තවත් කොටස් දෙකක් කතා කලා ප්‍රතිශත අගයක් සෙවීම සහ ප්‍රතිශතාගයක් දුන්නාහම මුල්ලගේ සෙවීම කියන කොටස් හතරම දැන් අධ්‍යන කරලා ඉවරයි. මෙන මේ කොටස් හතර පරිශීල්නය කරලා ඉදිරියට ලැබෙන අපේ හතර්ශයණී ඉදිරියට ලැබෙන පාඩම පිළිබඳව අධ්‍යීනය කරන්න තියෙන. ඉතින් මම ඒ පාඩම අධධිනය කරන්න කලි මූලික පසුවිිමක් සකස් කරනවා. ඔන්න මූලික පසුුවීම ම පොඩි ප්‍රශ්නයක් අහනවා. හර ඔන්න ප්‍රශ්නය දැන් මෙරටට රජයවිසින් රාජි බාණ්ඩාගාරයට ලැබෙන මුදල් වියදම් කරන ආකාර කිහිපයක් සොයා බලමු. අපි මෙරට රජසින් රජයත්වීනවා මෙ රටේ බාණ්ඩාගාරයට මුදල් ලැබෙන. ලැබෙන මුදල් වියදම් කරන ආකාර පිළිබඳෝ පොඩ්ඩක් පරීක්ෂා කල්ල බැලුවතින් මොනවද ක්‍රමවේදයන් මේ ගොලම වියදංකරන්න බාන්ඩාගාරයට ලැබෙන දල්ලි වියදංකරන කරම උදාරය පිදින මංගත්තවොත්ේ මේක සාපේක්ෂ අපේ නිවසට ලැබෙන මුදල ඒම නැත්තන් අපේ පන්සල්ල ලැබෙන මුදල කොහොමද වියදං කරන්න අපි සකස් කරගෙන ඉන්න කියන එක. අන්නේ වගේ රජේ බාන්්ඩාගාරයට ලැබෙන මුදල් කොහොමද වියදන් කරන්න සූදානම් කරන්න ඉන්නේ. එෙනම් බලමුුව අපි එකක්. රජයේ පාසල් සඳහා වැය කරන විවිධ වියදම් නේද. පාසලේ ගොඩ නැගි ිහදන්න වියදං කරනවා පාසලේ ගුරුවරුන්ට පඩි හෙමැම් වැටුප ගෙවන්න වියදං කරනවා නිලෑඳුම් සඳහා වියදන් කරනවා පොත් පස් සඳහහා වියද කරවා රජේ විසි ගුණන්නොයවගේ වියදන්තිී නො පාසල. එන් තත්යක් ගත්තොත් ම හාම අර්ගයිදී කිරීම සහ අඩත්තුව. තවත් ගත්තොත් රජයේ සේවකයන් සඳහා වැටුප වියදම්. ඒත අගත්ොත් න පාරිල්ිමේන්ති මන්ත්‍රීවරුන්ගේ ප්‍රවෝරුන්ගේ ල්ලිද මන්ත්‍රියරුන්ෙන් ප්‍රබවෝරුන්තමයි ප්‍රබෝරන්ගේ විද වියදන්තේනු. ඔවන් විද වියදන්තියන එකත් දරන්නේ මෙන්න රජල්ලබෙන ාණඩාගාරයල් ලැබෙන බදදුමු දල්ලොලින්තමයි. හර ඒවාගේම විධ ස්භාවික ආපදා එකකැන්නේ පහුග දවසල විසාාලාපදාවක්කාවනය පරනේද සුනාමිය කියයන එකක ඒ සුනමේදී විශාල වශයෙන්. වියදං කලා විවිධ දේවල් සඳහා මෙ මේ වගේ ගුඩාත් දේවල් තියෙන. ඉතින් ඔන්න ඔව දේරමවා දැ කතා කළා රජයට ලැබෙන මුදල් රාජයේ බාණ්ඩාගාරයට ලැබෙන මුදල් වියදං කරන ක්‍රමවේද ටිකක් විතර ගඩක්න මේ බොහොම සුළු ප්‍රමාණය පහක් විතර අදදිනි කේ ව ුඩාආදේවල් තියෙන තිෝ ගැනට කතා කරන්න අත්‍යවශ්‍යතාවයක් නැහැ. ම මේ ගැන කතා කරන්නේ ඇයි මේක අපේ හතර්ශේණයේ පාලොස්වනි පාඩමට සම්බන්ධ නිසයි. න්න ම මෙහෙම කියන්න ඒ එක. ඉහත සඳහන් කළ හා නොකළ සඳහන්ක කලේම පහහිතාව නොකළ ගොඩත්ති ේනවා රජය විධ විය දම්පියවා ගැනීමට රජයේ විසිම් බාණ්ඩාගාරයට මුදල්ලුපයගන්නා ක්‍රමයක් සඳහන් කරන්න කරම එකක් විතරක් සඳහන් කරන්න කියනවා. අන්න ඒකෙන් එක ක්‍රමයක් තමයි රටේ මහජනතාවකෙන්ගැන අපග ලබාගන්න වූ බදු මුදල්. බදු මුදල්. ඇයි ම මේ වචන ගත්තේ ඔයාලගේ. තරශේනය පල සිනි පාඩමට මේක අයිති නිසා. එක නිසා මෙන් මේ බදු මුදල් කියනෙ අපට ආකාර හතරකට කතා කරනවා. ආකාර හතරකට මේ පාඩ බද මුදල්ලට අතර වැල්පොලිය ගැත් කතා කරන එක අපි පස්ව කතාාගරමු දැනට බදුමුදල්ලට උදාහරණ වශයෙන් මං මේ කියන්න නම් මේ පාඩමට සම්බන්ධ බදු මුදල් හතර උදාහරණ වශයෙන් වරිපනම් බදු ආදා අයම් බඳ තීරු බදු ආදායම් බදු කියන එක නම් ආදායමට ගැලපෙනකන්නේ වරිපනම් බදු කියන එකත් තික් පාචනය ටික් ල නැසව වෙන්න තුළො මේ ගැන හොඳ සාගච්චාවක් කරන්න අදාළ පාඩමේයන. තීරු බදු. සරලව කිවත් මේ පිට ටිින්ගේ බා්ඩවල්ඩයි මේ බද ගන්නන්නේ ආදායම් බදු කියන්නේ ඉතින් ආදායම ඉහෙලායකෙන් ගන්න බද්දක්. වරිපනම් බදු ගැන විස්තර කරන්නකො. ඊළඟට හතර එකතු කලාගේ මත බද්ධ එකතු කලා අගේ මත බද්ධ කියන එක කටවහරේ තින්නේ වැඩ් කියන නමින්. ව added ටක්ස් කියන ඉංග්‍රීසි වචන තුනේ මුල්ල කෘතුන යදා ගැන වැඩ් කියන බදු අර්ගය පැහැදිලි කරනවා. ඒ වඇ ටක් කියන්න එකතු කලා අගේ මත බද්ධ කියන එක එකැන බාන්්ඩ මිලදී ගන්නකොට බාන්්ඩ් හාසේවා බද්ධ කියලත් මේක පැහැදිලි කිරීම සිදු කරනවා. ඉතිං මෙන්න මේ ආකාරයට බදු ගැන කතා කරන්න තියෙනවා අපට හතර්ශේ නිය අපි බලමු. ඒ පාඩමේදී අධ්‍යියනය කරන්න තියෙන දේ ඒ පාඩමේදී අධ්‍යියනය කරන්න තියෙන දේ බදු යනු කුමක් දැයි හඳුනාගන්න තියෙන බදු කියන්නේ මොකක්ද හඳුනාගන්න තියන මං පොඩි ඉංගියක් පාල තියෙනෙ දැන්ම ප්‍රශ්නක ඒ ඉතින් දැන් තේරුම් ගන්න යන්න ඇති ගොඩක්ම. බදුගෙවීමේ වැදගත්කම තේරුම්ගන්න ඕන් ඇයි බදුගෙවන්නේ අප ඒකත් ම පැහැදිලි කලා අර නොකයා පැහැදිලි කලා දැනට ක්‍රියාත්මකවරන බදුවර්ග මොනවද කියලා දැනගන්නත් ඒකත්ම පැම් මෙතනද කියාදීලා තියෙන්. විවිධ බදුවර්ග ගණනය කරන ආකාරේ තේරුම් ගන්න ඕෝක තමයි වැදගත් හතරවක තමයි බදු කොහොම අපි ගණනයරන්නේ කියනක තම ැටලු බව පත්තුවෙන්නේ ඔය පලවෙනික දෙවිනීක තුන් නක පට එන්නේ ැ ඇති භාගවලදී උත්තරලියනො හතරවෙෙනය කරන එනවා තම හරින ගනිත ගැඩලු නවතමයි. ඉති මෙෙනේ බදුුවර්ග කියන එක අපි ගත්තහම පොඩි හැදිින්වීමම් මං කරන්නන්. බදුමුදලක් යනු පවත්නා රජයක් විසින් එම රටෙහි පුනරාවර්තන වියදම් මේ පුනරාවර්තන කියන්නේ නැවත නැත පුනරාවර්තන කියන්නේ නැ ැත. නැවත නැවතෙනවානේ එකවුද්ගව වදක කරම ඊ ගෞද් දෙෙත්නවා ඊළ ගෞරද්දෙක්තින අඒ එක තමයි පුනරාවර්න කියන්නේ. පුනරාවර්තන වියදම්පියවා ගැනීම සඳහා රටේ මහජනතාවගෙන් අයකරගන්නා බදු, අයකරගන්නා මුදල් බදු ලෙස හඳුන්නනවා. මෙම බදු ප්‍රති්ශත ලෙසයි අයකර ගැනීම සිදු කරන්න. නි ප්‍රතිශ්ශත ලෙසයි අයකර ගැනීම බහුල වශයෙන් සිදුරුරන ඇැසු ලබවශයෙන් දක්න ලැබි. පුද්ගලයකු රජයට රිජුවම ගෙවන බදු. ඔන්න වචනයක් තින රිජු බදු රජුවමයකරන ගද රිජුවම ගැන ඒ වචනයම කියනවා. වරිපනම් බද්ධ තීරු බද්ධ ඒ වචනයම අය කරනවා. හරණ වශයෙන් වරි පනම් බද ආදායම් බඳ තීරු දදු වචනෙන් අය කරන්න. ඉර්වසේ රජුවම අය නොකරන බද වක්‍රබදු අදාලා නමින්න්නමේ ති කියයෙන්නේ වක්‍රබදු. ඒ විදියට වක්‍රබදු වශයෙන්තියෙන එකතු කලාගේ මත බද්ද. මොකද අපි කඩයකට ගියයිම් පස්සේ අපෙන් බද්ධ ගැනේ අපේ බාණ්ඩට බද්ධ පනවලතියන්නේ. නමුත් අපි දන්නෑ බදු දෙනවද කියවා. අපි පෑනක් මිල දීගන්න ගෑයින් පස්සේ පෑනරපියල් දහයි දගතද දන්න නොගත දන්නෙත්න. හරනේ නමුතේක දදු තියනවා. ආනක වක්ක්‍ර රජුවම බද අය කරන්නේ. හ ඒක තමයි වක්්‍ර බද කියන අපට පේ නෑ බද්දාය කරනවා. නමුත් අර ගනිි ගැල්ලු අපි කලින් ගිවවාගේ රජු බදවලදී පහැදිලියෝ බද කියන න්න බදු. මේක තමයි බදු කියල පහැදිලිියෝ කියනවා. ඉතින් හම් බද කියන්නේ මොකද පැදිලිව කියව. රටේ මහජනතාවගෙන් අයකරගන්නා මුදලක්, රටේ මහජනතාවගෙන් රජේ විසින් අයකරගන්නාව මුදලක් තමයි බදු මුදලක් කියලා අර්ථකතනය කරගන්නේ. ඉතින් මේ බදුුවර්ග එකින් එක එකින් එක එකින් එක සාකච්ඡා කිරීම ඊළඟ විඩියෝ පාඩම්වලද මගේ බලාපොරොත්තුව. ඉතිං ඒ බලාපොරොත්තුවත් එක්ක ඉදිරියේද පාඩන් කිහිපයකින් හැකි පමණින්, සාකච්ඡාකිරීමට බලාපරොත්තු වෙනවා එහෙනං ඔබසිියල් දෙනාටම තෙරවන් සරණයි.